ඉතින් අපි පක්ෂේ පක්ෂයත් එක්ක සාකච්ඡා කරලා තන තන මාළු කඩේ මාළු කුන්න එම නැත්තම් මල්ල අර පන්සලේ මල් වට්ටි වෙන දේශේ වගේ ඈවරයි දෑවරයි තව කවුද ඉල්ලන්නේ කී කියා කෑග ගහ ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මේක කතා කරන්න ඕන පක්ෂය තුල. අපි මත ඒකයි. අපි මේ වචනයක්වත් මේ වගේ කතා නොකර හිටියේ ඒකයි. නමුත් මේ විදිහට මාධ්‍ය යම් ආයතන පාවිච්චි කරලා ඉවරලා අපිට පර්පස්ලි ගහනවනම් අපිට මේ වගේ මීට වඩා අභ්‍යන්තර අපිත් එක්ක කතා කරපු කාරණා ඇති අර රංගෙද කිව්වා වගේ තවත් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන දේවල් අපි ළඟ තියෙන්නට පුළුවන්. අපිට ඒවත් එළියට දාන්න වෙයි. ඒ නිසා මේ අනවශ්‍ය දේ මේ ප්‍රශ්න ඇති කරන්න හොඳ නැහැ. අනවශ්‍ය බෙදීමක් ඇති කරන්න හොඳයි. මේ කරන්න මේක බෙදීමක්. ඉතින් මේකෙන්ද පක්ෂේ කවුද තීන්දුව කරන්නේ? අපේක්ෂකයා විදියට එතන සාකච්ඡා කරලා තීන්දුව ගන්න. තීන්දුව අරගෙන ඒ අපේක්ෂකයා ඉදිරියට යවන්න. අපි ඒ අපේක්ෂකයා දිනවීම සඳහා පියවර ගන්න කොන්දේසි කරිතව. අපිට ඒ අපේක්ෂකයන් තල්ලි ඕන්නෙත් නැහැ. ඒ අපේක්ෂකයන් වාහන ඕන්නෙත් නැහැ. වෙන අපට දොළපිදෙණිය අවශ්‍යත් නැහැ. අපි මෙතෙක් කාලයක් කරලා තියෙන්නේ අපේ මහන්සියෙන් අපේ කැපවීමෙන් අපේ වියදමින් ඒ දේ අපි ඉදිරියට සිදු කරනවා. ඉතින් පස්සේ අපි දරුවක් ග්‍රාමාධිතුමා රණලි කුරුසි මහත්තයා ඉදිරිපත් වෙනවා කියලා අපි ඒකට විරුද්ධ දෙයක් නැහැ. එහෙනම් ඊළඟට ජේෂ්ඨත්වයෙන් ඉන්නේ කරු ජයසූරිය මැතිතුමා කතානායකතුමා පහුගිය පස්සේදී ඉතාමත්ම නිර්භීතව මුහුණ දුන්න මිනිස්සෙක් පාර්ලිමේන්තුවේ ඔබ සියලු දෙනා දැක්ක මුළු රටම ලෝකෙම දැක්කා. එයා නිර්භීතව එවැනි නීතිය විදිහට තීන්දුව නොගත්තා නම් මේ ආණ්ඩුවක් පවත්වාගෙන යන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. එදා ඒ පත් කරපු අගමැතිවරයා හොර අගමැතිවරයා නීත්‍යානුකූල අගමැති කියලා කතානායකතුමා ප්‍රකාශයක් එම කරා නම් පිළිගත්තා නම් එහෙනම් මෙලහට හොර අගමැතිමයි අගමැති ධූරේ. එහෙනම් ඒක නැති කරලා එතනදී නිර්භීත බය නැති තීන්දුව ගත එක අරෝ ජයසිරි මහත්මයා එතුමා ඉදිරිපත් කරොත් ඒත් අපි ප්‍රසන්න. ඒ වගේම අනිත් පැත්තෙන් අපි එදා 2010 අපිට සිද්ධ වුණා යුද්ධය දිනපු මිනිස්සුම ජයග්‍රහණ කරනවා කියන පදනම එනකොට අපේ ගරු අමාත්‍ය හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් පොන්සේකා මහත්මයා ඉදිරිපත් කරන්න අපි එතෙන් දෙපස්ස ගැහුවේ නැහැ. අපි ආවෙනුන් මැතිවරු ව්‍යාපාරය කර. ඒ වගේම දැන් අපේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඉන්න. ඉතින් මේ ප්‍රධාන වශයෙන් මේ මැතිවරණයේදී අපේක්ෂකත්වයේ පිළිබඳව බලාපොරොත්තු හරි අපි පක්ෂයක් වශයෙන් අපි හිතන්න හරි තියෙන්නේ මේ චරිත හතර පිළිබඳව තමයි ප්‍රධාන වශයෙන්. මේ චරිත හතරෙන් කුමන පුද්ගලයාද මත් අපිට කිසිදු ගැටලුවක් නැහැ. අපි මේ කවුවත් එක අමනාපයකුත් නැහැ, වෛරයකුත් නැහැ, කවුරුත් එන ගමන වළක්වන්න කටයුතු කරලත් නැහැ, කකුලෙන් ඇදලත් නැහැ, වචනයක්වත් අපි කියලත් නැහැ. ඉතින් අපි ඒ හැමෝම එක්කලා සහයෝගයෙන් වැඩ කරලා තියෙනවා. නිසා ඒ එන මැතිවරණයේදී මේ හතරෙන් කොයි එක ආවත් මේ හතර නැතුව වෙන එකක් ආවත් ඒ පක්ෂේ බද්දෙන් එන්නේ කොයි එකද? එයත් එක්කලා පක්ෂේ තීන්දුවත් එක්කලා අපි වැඩ කටයුතු කරනවා.